ආයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය තව දින 6යි විශේෂඥයින් ඇතුළු වෛද්‍යවරුන් 1000ක් ගෙදර යන්න හදයි අපට වඩා දුප්පත්ව හිටපු ජපානය කොරියාව සිංගප්පූරුව හොංකොං යන රටවල් තුන්වන ලෝකයෙන් පළමු ලෝකයට එද්දී අපි තුන්වන ලෝකේනුත් බංකොලොත්ම ලෝකයට වැටුනේ ඇයි අද ටෙලිවැකියෙන් සෞඛ්‍ය ශාස්ත්‍රය දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙනවා මේ හැම දෙයකින්ම අසරණ වෙන්නේ අහිංසක රෝගීන් එළඹෙන 33 වන විට වෛද්‍යවරුන් දහසක් පමණ විශ්‍රාම යාමට නියමිත බවයි වාර්තා වන්නේ. ඊට විශේෂඥ වෛද්‍යවරුන් 250 දෙනෙකුද අයත් වනවා. මේ වන විට රටේ සෞඛ්‍ය බරපතල අවදානමකට ලක් වී අවසන්. ඖෂධ ගැටලුව, බාල ඖෂධ, ඖෂධ මිල, වෛද්‍යවරුන් රට හැර යාම නිසාම රෝගී ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. දැන් මේ අර්බුද අතරට තවත් විශාල ගැටලුවක් එකතු වෙන්න සූදානම්. ඒ තවත් දින 6කින් වයස අවුරුදු 60 ඉක්ම වූ වෛද්‍යවරුන් දහසක් පමණ විශ්‍රාම යාමට නියමිතව තිබීමයි. ඊට විශේෂඥ වෛද්‍යවරුන් 250ක්, සාමාන්‍ය වෛද්‍යවරුන් 500ක් හා ලියාපදිංචි වෛද්‍යවරුන් 250ක් පමණ ඇතුළත් බවයි වාර්තා වන්නේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව. ජූනි මාසයේ 30 වෙනිදා දැන්ට රජයේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියට අනුව විශේෂඥ වෛද්‍යවරුන් 250කට ආසන්න ප්‍රමාණයකුත් වෛද්‍යවරුන් 500කට ආසන්න ප්‍රමාණයකුත් ඒ වගේම රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 250කට ආසන්න ප්‍රමාණයකුත් විශ්‍රාම යාමට නියමිතයි. දැන්ට මෙම විශ්‍රාම යාම සම්බන්ධයෙන් යම් අධිකරණීය කටයුතු ක්‍රියාත්මක වෙනවා. එම අධිකරණීය කටයුත්ත අනුව යම් වෙනසක් සිදු නොවුනොතින් මෙම 1000කට ආසන්න ප්‍රමාණය ඉදිරි සතියේදී විශ්‍රාම යාම නිසා අපේ රටේ ග්‍රාමීය රෝහල්, වතු රෝහල් යන මාතෘ ප්‍රාදේශීය සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් දෙන්න පුළුවන්. මේ අතර රට තුල පවතින ආර්ථික තත්ත්වයේ හැමියේ වෛද්‍යවරුන්ද විශාල සංඛ්‍යාවක් මේ වන විටත් රට අතහැර යමින් සිටිනවා. මේ හේතුවෙන් මෙරට තුල සිටීමට නම් වෛද්‍යවරුන්ගේ වැටුප ඉහළ දමන ලෙසයි ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ. ඒ අනුව වෛද්‍යවරයෙකුගේ වැටුප ලක්ෂ 8ක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් ලක්ෂ 12 දක්වා ඉහළ දමන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. මේ අතර පවතින ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලමින් ගාල්ල ප්‍රදේශයේදී විරෝධතාවයක්ද පැවැත්වුණා. කුඩා දරුවන් සඳහා වසරක කාලයක සිට ත්‍රිපෝෂණ ඇති බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වා දෙන්නේ. සාමාන්‍යයෙන් මාස 6ට වැඩි අවුරුදු 3ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂණ ලබා දීම සිදු කරනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ වන විට වසරක පමණ කාලයක තුල සිට මාස 6 සිට අවුරුදු 3 දක්වා වූ දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ. මොන වසංගතයාවත් මොන ත්‍රස්තවාදී වුවදුර තිබ්බත් අපි දරුවන්ට අවශ්‍ය විදිහට අපට ලැබෙන ත්‍රිපෝෂ ටික ඒ ළඟට ගිහිල්ලා දුන්නා. වර්තමාන ජනාධිපතිතුමා යටතට ත්‍රිපෝෂ කම්පැනිය මෑත භාගයේදී ගත්තා. අපි පැහැදිලිවම කියනවා මේ දරු පරපුර තමයි රටේ සම්පත. ඒ නිසා මේ අයගේ පෝෂණය ගැන රජයක් විදිහට සිටිය යුතුයි. ත්‍රිපෝෂ වර්ෂයක් තුල නොලැබෙනවා කියන කාරණය සෞඛ්‍ය බලධාරීන් සෑම දෙනාම දන්නවා. මේ කාලවකවානුවේ දැඩි ආර්ථික අර්බුදයක් තියෙනවා. එහෙම තියෙන කාලවකවානුවක රජයෙන් දෙන අතිරේක පෝෂණයක් විදිහට දීපු ත්‍රිපෝෂයක දිව්‍ය ඖෂධයක් එයත් නොලැබී යනවා කියන්නේ ඉතාම අකාරුණික තත්ත්වයක් මේ රට තුල. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය
දැන් අද ලියන්නේ 307 වැනි ටෙලිවැකිය. රටේ පාලකයාට නැත්තම් ජනාධිපතිට ටයිකෝඩ් දාගෙන ගිහිල්ලා නේද ලෝකයේ හැමෝම අපේ දුප්පත්කම කියලා අපේ නැතිබැරිගම කියලා සිංගමන් යදින්ට උනේ ඇයි කියලා ලියන්ටයි මේ සූදානම. ඉංග්‍රීසි ජාතිකයින් අපිව දාලා ගිය දවසේ ඉඳලා රට පාලනය කළේ කළු සුද්ද ටිකක් එකතු වෙලා නේද? ආ තාම සංවර්ධනීය කියන වචනේ පේන තෙක් මානෙක නැහැ. සමහරුන් නම් කියන්නේ මේ ගෝල් ෆේස් අර්ගලය නිසාලු මේ මේ රට දුප්පත් උනේ නේද? අර්ගලයේ හිටපු දූෂිත තරුණ තරුණීන්ට අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් පිටරටින් ලැබෙන්න තිබුණු ඩොලර් ඒගොල්ලන්ගේ ප්‍රයිවට් ගිණුම් වලට හූ ගාලා වැටනලු නේද? අන්දෝමයි. ඈ නාමල් කටෑරියොත් කියන්නේ මේ රට කෑවේ ගෝල් ෆේස් අර්ගල කරුවන් කියලා නේද? ඒ අනුව මේ ගෝල් ෆේස් අර්ගල කරුවන් තමයි අවුරුදු 75ක් පුරාම රට කරලා රට පාලනය කරලා හිඟන රටක් ඉතිරි කරලා තියෙන්නේ නේද? ගෝල් ෆේස් අර්ගල කරුවන්ගේ මේ 75 වසරක මේ පාලනය තුළගත් විදේශ ණයද ඒ අය හොරාකාගෙන ගිහිල්ලා නේද? ආ බැංකු වංචාත් එමට කරලා නේද? අපරාධ මිනිමැරුම් ගණිකා මඩම් ස්පා නේද? මේ සියල්ල මෙහෙවලා තින්නේ බලංගියම අර්ගලකාරයෝ. බොලේ අර්ගලකාරයෝනේ මේ රට මේ තාක්කල් පාලනය කරලා තියෙන්නේ නේද? මන්දපෝෂිත ළමා පරපුරක් හදලා තින්නේ අර්ගලකාරයෝ. කප්පම් ගැනීම, පැහැර ගැනීම නේද? කුඩු වෙළඳාම, එතනෝල්, ඒ විතරක් ඇයි අපොච්චි ඉඩම් මංකොල්ල කෑම නේද? ඩොලර් ප්ලේන් පිටින් රට පැන්නීම නේද? විදේශ රටවල ඉඩකඩම් ගෙවල් ගැනීම නේද? ඒ විතරක් නෙමේ හොරෙන් රත්තරන් ගෙනෙහිම නේද? ඒ ආදී අපරාධත් කරලා මේ රට කාබාසිනියා කරලා තින්නේ බලාගෙන ගියාම අර පහුගිය දවස්වල එළියට ආපු ගෝල් ෆේස් අර්ගලකාරයෝ ටික නේද? මේ රට ගොඩනැගීමට අද ඔය රනිල් පොහොට්ටු සහ UMP හවුල දරන්නේ මහත් වෙහෙසක් නේ, පුදුම උත්සාහයක්. රනිල් පොහොට්ටුව සහ UMP හවුල නේද? අඳෝමයි කියලා එහෙනම් පටන් ගමු නේද වැඩේ. මේ රට දැන් අවුරුදු 75ක් පුරාම එන්න එන්නම දුප්පත්. මේ දුප්පත්කමට හේතුව ඔව් සැබෑ හේතුව හඳුනගන්නටම අවශ්‍යයි. ඒ සඳහා ලෝකයේ මේ තාම දුප්පත් රටවල් එක්ක අපිව සසඳන්ට ඕනේ. අදට දුප්පත්කමේ පතුලෙම ගිලිලා ඉන්න රටවල් එසේ වීමට බලපෑ හේතු සහ කියන්නේ අංක එකේ හේතු මොනවද කියලා හොයන්ට ඕනේ. අංක එක තමයි භූගෝලීය සාධක. හරිනේ, ඇත්තටම මේක මතක තියාගන්න. දෙවන ලෝක යුද්ධය ඉවර වෙනකොට ජපානය, කොරියාව, සිංගප්පූරුව, හොංකොං වගේ රටවල් මේ අපිටත් වඩා දුප්පත් වෙලා හිටියේ. හොඳේ, අද කොහොමද? අපි කොහේද නේද? අපි හරි මාතෘකාවට එමු. අංක එක, භූගෝලීය පසුබිම. ඔය මධ්‍යම අප්‍රිකානු ජනරජය, නේපාලේ, ඇෆ්ගනිස්තානය වගේ රටවල් හඳුන්වන්නේ අභ්‍යන්තර රටවල් කියලා. ඒ ඇයි දන්නවද? බෝඩරයට මුහුදක් නෑ. එවිට ඒ රටට අවශ්‍ය දේවල් ගෙන්වන්නෝ වගේම රටේ නිෂ්පාදන ප්‍රවාහනයටත් එළියට යවන්ටත් විශාල මුදලක් වැය කරන්නට වෙනවා. හරි, ඇයි වරායවල් නැහැනේ? දැන් ඉන්දුනීසියාව ගත්තොත් රට වටේම තියෙන්නේ ගිනි කඳු, උදේ හවා භූකම්පන. ඒ වගේමයි ඊළඟ ප්‍රශ්නේ ජලය. ජලය සංවර්ධනයේ ප්‍රධාන සාධකයක්. අපට ආසන්න ඉන්දියාව සහ පකිස්තානයේ ජල අර්බුදයකට මුහුණ දෙන ප්‍රධාන රටවල් දෙකක්. මේ රටවල් දෙකම ඔය ජලයේ බෙදා ගැනීම සඳහා දැන් ඔය ඉන්දු වෝටර් ගිවිසුම භාවිත කරනවා. මේ ජලයේ හිඟකම නිසා පිරිහුණු සනීපාරක්ෂක ක්‍රමේ නිතරම ඔය කොලරාව, මැලේරියාව ආදී විවිධ බෝවන රෝගවලටත් හේතු වෙනවා. දැන් බලමු අපට මේ කියන භූගෝලීය සාධක, එහෙමත් නැත්නම් ඌණ සංවර්ධනයට බලපාන භූගෝලීය සාධක තියෙනවද කියලා. රට වටේම මුහුද, හරිද? ස්වභාවික වරායවල් එමටයි. නිකන් නිකමට වගේ වරායවල් ටික විතරක් මතක් කරන් කොළඹ වරාය, ත්‍රිකුණාමල වරාය, ගාලු වරාය, පේදුරුතුඩුව වරාය, කන්කසන්තුරේ වරාය, ඔලුවිල් වරාය නේද? එකක් අමතක වුණා. මොකද්ද? හම්බන්තොට වරාය, අරහෙන කළු ගලක් විදලා එහෙම නේද හදලා නැව්වෙන්නේ නැති වරාය නේද? එහෙමනේ ඒක විරුදාවලි ලැබුවේ. අන්තිමට චීන උන්දලටම වික්කේ නේද? ආන් ඒක තමයි. හොඳේ, අපේ රටේ ඉතිහාසයේ සිටම මේ හරි අපූරු වාසනාවන්ත භූගෝලීය පිහිටීම හරියට ප්‍රයෝජනෙට ගත්තේ නැති අවාසනාවන්ත පාලකය හිටපු රටක්. ඉන්දියාවට ආසන්නව පිහිටීමම අපිට වැදගත්. හැබැයි ඉන්දියාවෙන් අපි වෙන්ව පිහිටීම ඊට වඩා වැදගත්. හොඳේ, ඉන්දියන් සාගරයේ මැද මධ්‍යගතව පිහිටීම. හරිද? මේ තමයි අපේ බාහිර පිහිටීම. රට ඇතුලේ අභ්‍යන්තරව ගත්තොත් නේද අපිට තැනිතලා තියෙනවා, ගංගා තියෙනවා, ගංගා නිම්න තියෙනවා, මධ්‍යම කඳුකරයේ තියෙනවා, කලපුහා දිවර වරායන් තියෙනවා නේද? අපේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610යි. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 432යි. කොළඹ සිට මඩකලපුව දක්වා ඇති දුර කිලෝමීටර 224යි. අපි ඉන්දියන් සාගරයේ මධ්‍යගතව ඉන්න නිසා අතීතයේ සිටම පෙරදිගහ අපරදිග මුහුදු යාත්‍රා මාර්ගය අපේ හරහා වැටලා තිබුණේ සේද මාවත. මෙහෙව් අපූරු පිහිටීමකින් ප්‍රයෝජනයක්
නැත්තේ ඇයි ප්‍රයෝජනයක් ගන්නට බැරිුණේ ඇයි හොරකම දූෂණේ වංචාව නිසා කියලා සංවර්ධනීය ගැන ලියන පළමු ටෙලිවැකියෙන් අද ලියලා තියෙනවා අපි හෙට අනිද්දා ටෙලිවැකි දියත් හොඳට අහුන්カン දීලා බලමු ඇයි මේ රට සංවර්ධනීය කරගන්නට බැරුව ගියේ කියලා අනුග්‍රහය A-level නිමකිරීමට අවුරුදුකට පෙර වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට ඔබ කැමතිද? එහෙනම් O-level අවසන් වූ විකස AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 076.559669 අලුත්ගමට දවෙන්ත වෙනසක් සමග Vision Plus S කණ්ණාඩි දැන් අලුත්ගම නගරයේ විවෘතයි. Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65144. ලංකාවේකම අක්ෂේප කරන නිෂ්පාදන ආයතනය මගින් නිබඳවන විලාසිතා රසකින් යුත් උසස් තත්වයේ ප්ලාස්ටික් ඇස් කණ්ණාඩි නාම ඉතා සාධාරණ මිලකට දැන් වෙළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට මිකයි. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.